අයිබෝන් පපුතේ දෙදස් විසිතනේ පාලක පුොතේ වැඩටක අප ආරම කරන්න රයි සම්බන්ධ වන්නේ පුොතේ වාලට අද දවස දවසේ සාකච්චා කරන්න නියමිත ලෙවල්ල ටෙස්ට් පේප දහය කියන එෙන වාලට පුතා අපි පහුගේ දවස්කිීපය තුළ පළගේ ටෙලෙගම් ගරුප්පට අපි දාලා තිබුණා මංහිතන්නේඒ පින්ටව් ගන්න පුලුවන් පටේ ගන්න ඇැති අනිත්තය එක සව් කරගන පිළිතුරු ලියලත් ඇතිඒත් එක්කම දරුවනේ පන්තිය පටන් ගන්න කලින්මට දැනුවත් කරන්න කාරණ කීපකුත් තියෙනවා. ඒ තමයි පුතා දැන් අපි දෙදස් විසතුනය කණ්ඩායමට අලුතෙන් සම්බන්විච්ච දරුව ඉවා පන්තියේ විශෂෙන්ම ඒ අයට අපියාලගේ පලවෙනි පාඩම ඉංජිරට තාක්ෂණවේදයේ හැනෙන්වීම දෙවෙනි පාඩම සෞඛ්‍ය සහ ආරක්ෂාව කියන පාඩම් දෙක අපි මෙවැනකොට ලබාදිලි වරයි. ඊයට පස දරුවනේ චලිතය සහ බල සම්ප්‍රේශණ මූල කියන පාඩමටම්බන්වෙන්ට බැරිවිචක් කෙනෙක් ඉන්නවාවනම් ඒ අයට සම්බන්ධ වෙන්න අව්‍ය අය ඉන්න ඉන්න වෙන්න පුළුවන් එනිසා දරුවනේ චිතසා බල සම්ප්‍රේශණ මූලපාඩම මංහිතන්නන්නේ තව දව කීපෙන් පි ලබදීමටය තුති ස දානම් කරලාතියන මංගත දහවස් ේදව වලගේ ගුරුපලි ධනම දරුවන මේ Google ෆෝර්ම රක්දාානම එක ෆිල් කරලා අපට දරුවනේ සබමිට කරන්න එතකොට ඒ අනුව අපි ඔයාලට දරුවනේ ඒ අවශ්‍ය අයට ඒ තුංගෙන ඒක කේර්ත අවශ්‍යයට අපිඒකටික බාද ලාපොත්තු වෙනවා පැදිලනේ හරි ඒ නම්පුදේ අ දෙදවස් සි ඩි ආරම්භ කරම දෙදස් විසිතනය ඔබ සඳහා හරි පුතේ වලට දීලා තියන පේබරක පලවැනි ප්‍රශ්නය කියන මෙනම හැම පලට පලනිි ප්‍රශ්නය කියනකොතා ඉදිකිරීමම් අන්ග්‍යන්ගෙන් විශේෂන්ගේයක ගොඩ නැගිලි ඉදිකිරීම අංශය මේ අන්ගයන්ගෙන් විශේෂන්ගයක් කියල කියන දරුව ගො නැගි ොඩ නගිල්ල ිත්තයකින් අපේක්ෂා කරනරුණනු පහක් අපෙන් හනවා ැ ොඩනගල්ල ිත්තිියයක් ගත්තන්න වස්සේ ිත්තියකින් අපේක් ෂා කරණ කරුණු පහක් හන්නේ දැන් බිත්තියක් ගත්තා අඩවස්සේ ිත්තියකින් කෙරන්නපුද අවකාශයේ යම් කිසි සීමාවක් වෙන් කරන්න අප බිත්ති ඕන වෙනවා කාමරුවෙන් කරනවා කියන්න අන්නේ දීට අවකාශයෙන් යම් සීමාවක් පෙන් කරන්න බිත්ති ඕන. දොර ජනල් රඳවගන්න බිත්ති න වහලේ රඳවගන්න බිත්ති ඕන. ගොඩනගල්ල ආරක්ෂාව ලබා දෙන්න ිත්ති ඕන. ොඩනගිල්ලට අවශ ආකර්ශෂණය පෙනුමලබා දෙන්න බිත්ති න ඩනගල්ලක් ඇතුළතට දරුවනේ මනා උනුසුම සහ සිල ස පවත්වාගන්න බිත්ති ඕන. පෞද්ගලික ද පෞද්ගලිකත්තය ආරක්ෂා කරගන්න බිත්ති ඕන. පැදිලද වෙන්න මේ වගේ විවිධ කාර්යන් සඳහා අපට පොතා බිත්ති වුවමනා වෙනවා. ඒනි සි සාකච්ඡා කරමු බිත්ති මොකද වුවමනා වෙන්න කියලා හරි එනිසයි පලවිනි ප්‍රශ්නය පළවෙනි කොටසට ිත්තියකකි නපේක්ෂාරන කරුණ හනවා ලිය පුතා කියපයක් වෙන මෙහම ිත්තියක න අපේක්ෂ කරන කරුණු කේපයක් හන නපුත හම පල කලයනවා. පරිසරයෙන් තෝරාගනු ලබන පරිසරයෙන් තෝරා ගනු ලබන සීමිති ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීම. පරිසරයෙන් තෝරාගනු ලබන සීමි ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීම පරිසරයෙන් තෝරා ගනු ලබන සීමි ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැීම සීමි ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීම. තව කෙනෙක් ලියන්න. පෞද්ගලිකත්වය ආරක්‍ෂා කර ගැනීම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම පෞද්ගලිකත්වය රක්ෂා කර ගැනීම තව කෙනෙක් ලියන්න සෙවිලි ද්‍රව්ව්‍යකමා වහලය දරා සිටීම සෙවිලි ද්‍රව්්‍යකමා වහලය දරා සිටීම මේ දේවල් කෙරෙන්නේෙත් දරුවනේ බිත්තිවලින්මයි තව කාරණාවක් ලයනපුතා දොර ජනල් දරා සිටීම ොරජනනිල් දරා සිටීම දොර ජනල් දරා සිටීම දොර ජනිද දරාසිටීම තව කෙනෙක්ලියන්න තාපහා ශබ්ද පරිවරණය සැලසීම තාපහා ශබ්ද පරිවරණය සැලසීම තාපහා ශබ්ද පරිවරණය සැලසීම තාප ශබ්ද පරිවරණය සැලසීම තව කෙනෙක් ලියන්න ගිනි ආරක්ෂාව. ග ආක්ෂ ගිනි ආරක්ෂාව ගිනි ආරක්ෂාව තව කෙනෙක් ලියන්න අභ්‍යන්තරය තෙතමනයෙන් වැලැක්වීම අභ්‍යන්තරය තෙතමනියෙන් වැලැක්වීම අභ්‍යන්තරය තෙතමනයෙන් වැලැක්වීම හරි ඒ දෙවැනි කොටස කියනවා ඉදිකරීම් ද්‍රව්‍ය අතර විශේෂ ද්‍රවයකි ගඩල් ගඩලක දිග පල සහ උස හොඳ ගඩලක තිබියුතු ලක්ෂණ පහක් ලියන්න කියල කියනවා හරි හොඳද ගඩලක තිබියුතු ලක්ෂණ පහමුත් එක්කමයියටට ලියන්න කියල කියන්නේ හරේ දරුවන අපිට ලියන්න පුුවන් මෙනමෙහැම අපි මුලින්ම්ම දරුවනේ දිග පල සහඋස ලියම ගඩලක දැන් ගඩලක දිග පල උස ගත්තට පස්ස තැන් සල්ලස් ප්‍රමිතියට අනුව සහ බ්‍රිතාන් ප්‍රමිතියටට අනුව ගඩලක දිග පලඋස වෙනස්වෙනවානි ගඩලක දිගගක්තට පස්සේ ස්සල්ස් ප්‍රමිතියට අනුව ඩලක දිග මිමිට දෙසවි සයි පලල දරුවනේ ගඩලක එකසිය පහයි උස ගඩලක හැට පහක් වෙනවා බ්‍රතාන ප්‍රමිතියනවා ගඩලක දිග දෙසය පහළවයි පලල එකසිය දෙකෑ දශම පහයි උස හැටපහක් වෙනවා පැහැදිලි ද හරි එහනම් අපි දරුවනේ මුලින්ම ලියෙම ගඩලක අන්නේ තක්ත ටික මේවා දකින්නේ ගඩලක දරුවනේ කුස්තුවර වාසියත් එක්ක දිග පල උස ටික ර වනහ ඔට හැ දැනගන්නට වෙනවා පුදේ එස්ල් ප්‍රමිතියට අනුව ගත්තා හම ගඩලක දිග දෙතිය විස්සයි පල එකසිය පහයි උස හැට පහක් කියලා. ඒවගේම ්‍රතාාන පිමිතිරනෝ පොතේ ගඩලක දිග දෙසිය පහලවයි පල එකසිය දෙකැෑ දශම පහයි උ හැට පහක් කියලා ඔබ පුතා දැනගන්නට වෙනවා. මුලින් අපි දරුවනේ රූපයා වශනහ ඔබ ලියන්න එල් ප්‍රමිතියර අනුව සහ. ්‍රිතාන් පමිතිය අනුව කියලා මේ ගඩුලක දික පල උස ටක්දාල නොට් කරගන්න බලන්න ඉක්පරි නෝ කරගන්න බලන උතාලා එක්පන් කරන්න ඔට ඉක්පරි නොට් කරගන්නක

මන්හිතද ඩලක දිගපලුපතර නෝ කරගත්තා ඒගේ හ හොඳ ගඩලක තියෙනටරන ලක්ෂණ පහක් මං එක මෙම පහැදිලි කරන්නම් කොත දැන් හො හොඳ ගඩලක් නම් හොඳ ගඩලක දරුවනේ තිය ලවන ලක්ෂණගත්තර පස්සේ දරුවනේ ගඩලක මොතුපිට දරුණන ඉරි ැලම් පොදිවලින් තොර වෙන්නට ඕනේ රුජු ධාරවලින් සමන්විත වෙන්නට ඕන ගඩොලක සාමාන බර කිලෝග්‍රම් එකක් පමන වෙන්නට වෙනවා මේ වපි දන්නවා. ඒ වගේම දරුවනේ හොඳින් වියලන ගඩල් දෙක් එකට ගැටීමට සලස්ුවට පස්ස දරුවනේ ලෝක හඬක් එන්න ඕනෑ ඒවගේම දරුවනේ පැවිසි අතරක කාලයක් ගඩලක් ජය ගල්ල ලතින්ට පස්සේත් ජයවරාගැනීමේ ප්‍රතිචතය සේද විස්ස කරට අඩුවෙන්න්න ඕන. පැදිලද රිගෝයගේ ක්ෂ කීපයක් අපි දරුණ ගඩලක ලක්ෂණ දිර දකිනවා. එ සල් ලියමු දරුවන ොතරින් පල්ලහි ලියන මෙ මෙම හොඳ ගඩලක ලක්ෂණ කියර දාලා ලියන්න ම එක ඩිස්පලේ කරන්න නහ ම කියන්න ඒටි නොෝට කරගන්න මෙම හොඳ ගඩලක ලක්ෂණ හො ගඩලක ලක්ෂණ කිය දාල ියයනක ව මෙම ලියන්න හොඳ ගඩල ලක්ෂණ දියන් කොදා පලනෙක්න ලියන්න රජු ධාරවලින් සමන්විත විය යුතුයි. රජු ධාරවලින් සමන්විත විය යුතුයි. රජු ධාරවලින් සමන්විත විය යුතුයි රුජු ධාරවලින් සමන්විත ව යුතුයි තවයි එකක් ලයනවා ඉරිතැලීම් ඉරිතැලීම් පළුදවීම් වලින් තොරවිය යුතුයි ඉරි තැලීම් පළුදිවීම් වලින් තොරවිය යුතුයි ඉරි තැලීම් පලුදිවීම් වලින් තොරවිය යුතුයි සව කෙනෙක් ලියන්න සව කෙනෙක් ලියන්න ගඩුලක සාමාන්‍ය බර ගඩුලක සාමාන්‍ය බර කිලෝගෑම් දෙකක් පමණ විය යුතුයි එකක් පමණ විය යුතුයි කිලග දෙක් පමණ වියයුතුයි තව එකක් ලෑන්න හොඳින් වියලුන ගඩල් දෙකක් හොඳින් වියලන ගඩල් දෙකක් හොඳින් වියලුන ගඩල් දෙකක් ගැටීමේදී හොඳින් වියලුුණ ගඩල් දෙකක් ගැටීමේ දී ලෝහ හඩක් ඇතිවිය යුතුයි ලෝහ හඩක් ඇතිවිය යුතුයි හ හඩක් ඇවී ුතුවයි සව එකක් ලියන්නේ තව එකක් ලියන්නේ ගඩොලක් ගඩලක් පැ විසි අතරක කාලයක් ගඩලක් පැවිසි අතරක කාලයක් ගඩලක් පැවිසි අතරක කාලයක් ජලයේ ගිල්වා තැබූ විට ගඩලක් පැවිසි අතරක කාලයක් ජලයේ ගිල්වා තැබූ විට ජලයේ ගිල්වා තැබූ විට ගිල්වාැබූ විට ජලය උරාගැනීමේ ප්‍රතිශතය ත ජලාවශෝෂණ පතිෂතය ජල අවශෝෂණ ප්‍රතිෂතය ජල අවශෝෂණ පතිශතිය සරි විස්ස කර වඩා අඩ විය යුතුයි තරි විස්ස කර වඩා අඩවිය යුතුයි සිරි විස්ස කර වඩා අඩවිය යුතුයි හරි අපි දැමයි කතාක් කළේ දරුවනේ හොඳ ගඩල තියෙනටවන ලක්ෂණ ගැන ට පස්සෙනන පොති අිසා ච්චක් කරන්න යගත උගනි කොටසට ගඩල් බැම්මක් බඳිද්දි පහත බත්තිොට ගඩල් බැම්මකදී යෙදෙන පහත පද බිත්ති කොටසක් ඇඳ එයාලගේ නම් කරන්න කියලා කියනවා. අඳින් බලන්න දරුවනි මෙදනති කියනවා බිත්්ති කොටසක් අනින්න කියෙනනනි සම අඳන බිත්ති කොටසක් මේ දරුවන අධිනම ිත්ති කොටස ඔන්න ම බිතියක්ක් කන්ද මේයන්ද බිත්තිය අත පුදත ලකුණු කරන්න කියනවා අි මේ දේවල්ලික වරිය. බඩගල්වරිය ඔළුගල්වරිය අතිවැස්ම තිරස් කුස්තූර, සිරස් කුස්තූර දත්පැනුම් කෙළවර සහ පරිිපෙන්නුම් කෙලවර. හරි මම පුතා ලුණු කරනවා. මේ තියන පුතා බඩගල්වරිය. මේ තියන පුතා ඔළුගල්වරිය. මේ තියන පුතා සිරස්කුස්තූර මේ තියෙන්නේ තිරස්කුස්තූර. ඉලක පුතා මම පෙන්න්නි මෙතැන කරන්න අඔනාත වරි අතර කුස්තූර දෙකක් අතර කෙටිමුර මම ලකුණු කරනවානි තුර අතිවැැස්ම කියලා. ගේ මෙම පඩිපලක් දන තියන මෙන්නෙේ බැම්ම කෙලර අපි හඳුනා ගන්නවා පඩි පැනුම් කෙවර කියලා ඒවගේම දරුවනේ මේ කට් සතව තියන මෙන්න මේ කෙලවරපි හඳුනා දන්නවා දත් පැන්නුම් කෙළවර කියලා හරි ඒවගේම පුතා බෙන්න මේ බැම්මේ මෙන්න මේ තියන පුතා නැවතුම් කෙළවර කියලා අපි දකිනවා පුතා. එවගේම මෙන්න මෙයාට අපි කියනවා මුල් ඔළුගල හෙවත් විළම්ඹ ඔළුගල කියලා. පැහැදිලි හරි ඔබට පුතා බෙන්න්න මේ... ගඩල් බැම්ම ඇඳලා බෙන මේ කොඩස්ටි ලකුණු කරන්න කියලායි කියන්නේ හරි දැන් අපි පුතා පැහැදිලිව ඔන්න ඔය තුන්ගනි කොටසන අදාළව ිත්ති කොටස අඳලා මේ කොඩස්ටි ලකුණු කරගන්නවා පොතල දැන් ඉපන් කර ගන්න බලන්න ට්ටක් කලගන්න හෙමෝම. හරි ඉක්් පන් කල ගන්න කෝ මෙම ටක්්ගලැගන්න හැමෝම. එක්පින් නෝ කරගන්න ඉක්පනින් මේ බැම්ම නිර්මාය කරන ටස්්ට ලක්නු කරගන්න දන් තේරි පන්ති අපිේදේවල්සා ච්චා කර ය නො මතකයි අමත කර ටක්දල නොත් කරගන්න ඉක්පන් කළගන්න තම මේ අඳින අයන්න නම් පොඩක් කියන්නට බලන්න පුතේ අපි නැත ඉස්සරටයන් කාල යන නැත්තඟ පට තම මේ අන්දින ලියනා අය ඉන්නවාද කවුරුත් නැහැ හරිපුතේ මම එන්න එහෙනන් තුන්ගෙන කොටස හරි හතරණ කොටසර මනවා ගඩොල් හතක් පලල ගල් හතක් දිග එක පලල ටී සන්දියක් සහිත ංග්‍රසි බැමි රටාවේ එක දෙක ගල්වරි එලෙන ආකාරය අඳ පෙන්වන්න එක ඇන්නේ පළවැනිවරියයි දෙවනවරයටයි අදාළව ගල්වරි එලෙන රටාව පෙන්වන්න කියලා කියනවා හරි බැම්ම පලල ගඩලක දිගට සමාන වෙන්නට ඕනැලු ගඩල් හතක් භාවිතා කරල තමයි මේ නිර්මාණය කරනට යන්නේ හරි එහෙනම් දරුවනේ ඉංග්‍රීසි බැමි රටාවේ ටී සන්දිියකට ගඩල් එලන රටව කොඩක්ිමත්තර ග හරි දැංචුට්ට බෙනන මෙම බලන ම දරුවන ඩල් එල්න ටාවම ැිේ ඇඳනවා බැෙන හෙමකොට බලන්න. හරි මේ තියෙන පුතා ගඩල් එලන් රටාව ඔයටී සන්දියගට තැන් බලන්න මේ පැත්ති දුවනේ මෙතන දරුවුණේ ම ටී සන්දිියයට ගඩල් එලන්න භාවිතා කර තියෙනවා මේ රටාව මේ වරිදක මාරුණ කළලා ගඩුවක් නැහැවාලට හරි එතකොට දරුවනේ දැ මෙතැනදි බලන්න එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි ඔයිවිදර දරුණේ ගඩල් රයම් ්‍රටාවකට අප අරගෙන යනවා හරි එතකොට මෙතැති කියන්න දරවනේ ගඩොල් එකක් පලල ගල් හතක් දිග එක පලලටී සන්දිියත්් සයිත ගඩුල් රටාව කට නිර්මාණයක් කරන්න කළේම කියන් එතකොට යාගේ පලවනි වරය සාහ දෙෙවනවරිය නිර්මාණය කරගනි දිීද අපම මෙතැනින් පටන් ගත්තුත් මෙතැන යෙනවාදරුණෙ ගඩොල් දෙකයි හතරයි. ඇ අටයි මෙතැනිතඒ ගඩලක් එක් තිර නමයක් එකන ගඩල් හ කරට බලස් කර ගන්න පුළුවන් භාවිතා කරන කොට එකැනවල මේ ගඩල් බැම්ම නිර්මාණය කරගන්නකොට ගඩල් ප්‍රමාණය ැන ලොකුට හිතන්න තුව අපි ගඩල් දරුණන යොදල මේ රටා අපි අවබෝධ කරගන්නවා එකට මෙතන වලට පේනවා දැම මේ දෙන්නගෙන් කවරු මුලට දත් ැඩල්ලක්නහ දින්න කොට පි පෙලිනි වර හ වන වරිය කියල ේ දෙන්න නම් කරගත්ට මේදන්නගේ මොකක් මුලටවත් ලොක වලක් පෙන විාග දවලට නිෙර දිලස සලක්කනවා ලකුණු ලබදීම සිද්ධ කන අ එකදක වර මාරනක් කල ටුවක් නහ වැදකන් දේ තමයි දරන ෙන්න මෙතන මේ ගඩල් පි ත්ල මතදරන න බන්දුවත්දාාන්න ඕන හරි ආන ාන්දුවත්දාල තම මේ වියලන්න ඊට පස දරනේඒ මත මේයා නිර්ණය කරනකට බෙන්න මෙතැදත් අප දර අන බන්දුවත් දාලතම නිර්මාණය කිරීම් සිද්දකරනු ලබන්නේ. පැදිලේ ඔබ දරුවනේ ගඩල් හතකටවා දන දගන් ක්ක දෙක තුන හතර පහය හතක කිය ගඩල් හතකිින්ම ඉවර කරගන්න පුළුවන් හරි ඕන හත ගරට කරග නක්ත ම දිගරම දන්න ගටලුවක් නෑ පැදල හරි ෙදරේ ගඩල් හත ෙටෙන් ෙ ේටි නගත් යටට හරි ඒමන රූප හොමැදගන්න ඒ හරි වාහද ඔලට ලකුණු නිවැරදිී බෙනවා ය රටා දෙක ඳල තියෙන අයට පැහැදිලි වැදගන්න. හරි ඉක්පන් කරන්න බලන්න ඉක්න්ක ගන්න බලන්න ටක්ගලා ක් කල ගන්න දරුවනේ තම අඳදිනාය කීපදන කිවා කියර කියනවා ඉක්වන් කරමු අපි ඉක්පන් කරන්න? ඉව කරන දරුණේ මෙතැනතිද මේ ගඩොල් බැම්ම නිර්මාණය කරනකොට යාල දරුවනේ මේ ඔය ගඩල් සංක්‍යාව ගැන වැඩිය අදහක්ගන්න අ වශන හැ බැමිටික නිකන් අදන්නක ඒ ඇති විභාගෙදි ලකුණු හම්බෙනවා. ඊට පස්ස දැන් ඔබට දැම්මම්ම ඇල තියෙන්නේ සාමාන්‍යය බැමි රටා දෙකටී සන්දිියට දාළව. එකොට ඔබට දැන් ගඩොල් හතක් ගඩ කියලා කියයනවනම් එකයි දෙකයි තුනයි. හතරයි පහයි හයයි හතක් කල මෙැතින් ඉවර කරන්න හරි ඕනන් දිකර ැදගන්න ඕන ගඩු හතක්මැින් ඉව කරගන්න හරිඒදට ෙින් හත්ක් ඉවරන ඒක ගැලපෙන විදිර මෙ මේ බැම්ම වැටිින් තියගන්න එක්චන එහමත්තම මෙහමදගන වැඩිය හිතන්න පවිය හිතන්න ගත් පවල්ලනවානයෝ හරි ත ොම තියගන්නු ගැඩලක්න නහැ ඊට පස්සේ දෙවනි ප්‍රශ්නයටටතියනවා පලි කොසගෙනහම ඔබ ඉංජිනරු තාක්ෂණ විශෂ දරාව හදාරා අවසානයේ වැඩබීමට අවතීරණ අවස්ථාව සිහිර නකා ගන්න. ඒක න ඉ දෙරිින් ටෙක් නෝ ෝලයෙන් කරලා කැපස් ගහිල්ල ඩිග්‍රිය කාරගෙන ල දරන ොබ්ැකට න ඉංජිනරෙක් කිය ඒ අවස්ථාව සිහිර නකා ගන්න කියලා කියනවා. එහිදී ඔබ ප්‍රථමයම ලැබුණ අවස්ථාව වන්නේ තට්ටු ොලහක් පමණනතිෙන නිවාසංකීරණයක පොහුවක් නම්. එහිද ඔබ ඉන්ජිනීරු තාක්ෂණයවේද හදාර සිරන සිසුවකු ෙස වැඩබිමකදී අනුගමනය කළේතු ආරක්ෂක පිළිවල නම් කරන්න කියලා කියනවා. හරි හොබ වැඩබිමට ගියවිට හඳුනාගත යුතු ආරක්ෂිත හා අනආරක්ෂිත ස්ථාන මොනවාද කියලත් අප හනවා. පැහැදිලද හරි දැ අපි ඔන්න සයිට් එකට ය මුලින්ම සයිට් එකට ගියාට පස්ස දරුවනේ අපි ඇනුගමනය කරන්නටඕන ආරක්ෂක පිළිවෙල. අපි දරුණ ආරක්ෂක ඇඳුම් ඇඳන්නට වෙනවා. ආරක්ෂක පැලඳීම් කරන්නටන එකන ආරක්ෂක හෙල්මට දයි වගේම දරුණු ආරක්ෂක සපත්තු ආරක්ෂ කාවරණ මේ සියල්ලක් ම අපිට දාගන්නට වෙනවා. ඒ වගේම ඒතන තුළ පිපදන නීී පිළිබඳ අපි ොඳව බෝධයකින් ඉන්නට වෙනවා. ඒවගේම දරුවනේ අවවාධාත්මක නාමකූරුල ටමන් අවරතවඒමන තබවාදාාත්මක සඥාපූරුලට අවනතව අපට ොතාක් කටයුතු කරන්නට සිින්ද වෙනවා. පැදලද හරි අපි අන්නේ දේවල්ගෙන බිනිම සාකච්ඡා කරමු. හරිසාක්සා ආරක්ෂාව කිය ෙනි පායෙන්තම මේ ප්‍රශ්න දයාලා තියෙන්නේ ඒනිසා දෙනි ප්‍රශ්න පය දර කරන්න දේනපුතා පෙන මෙහමලියන පුොද බනි මෙහම? වැඩබීමට පිවිසීමේ දී කියල දාන්නකො වැඩබිමට පිවිසීමේ දී කියලා දාලා ඔන්න අපි කළ ුතු දේවල්ටි කලියන්න වැඩබීමට පිවිසීමේ දී කියලා දාලා ලියන්න පුතා අපි කළ යුතු දෑටික ලෙරපුතා පිනිිම ආරක්ෂිත ඇඳුම් පැළදුම් ආරක්ෂිත ඇඳුම් පැළදුම් ආරක්ෂිත ඇඳුම් පළදුම් භහවිතා කළ යුතු රක්ෂි දම් පලදුුම් භාවිතා කළ යුතු වේ ආරක්ෂි දඳන්ම් පළුම් භාවිතා කළුතු වේ කියැන බූටස් දාාන්ඩ වෙනවා කන්නනාඩිදාන්ඩ වෙනවා හිස්වැසුම් පලදින්නට වෙනවා ඊට අමතරව පුතේ අපිට කන්ආවරණ පලදින්නට සිද්ධවේමික වැඩබීමක් නිසා හරි ඔන්න ඔය වගේ ආදිය තමයි අපි දරුවනි මෙහිදී සල කන්නට වවෙන්න ඔන්න වැඩබීමට පිවිසේද අපිකලුතුදේවාල්ි ඊට පසපුතා වැඩබීමත් තුලදී අපි කටයුතු කරයුතු ආකාරය අපි ලෙම මෙන්න මෙහම වැඩබිීමම තුලදී තුළද කියදාර ලියන මෙහම තා වැඩබිම තුළදී අපි කළයුතු දැකීපයක් තියෙනවා මෙ මෙම ලියනවා වැඩබිම තුළ දෙලියන පොතා ආයතනි ආය ආරක්ෂිත පිළිවෙත් ආයතනි ආරක්ෂිත පිළිවෙත් ආයතනික ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම 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 තව කෙනෙක් ලියන්න තව කෙනෙක් ලියන්න තව කෙනෙ ලියන්න. හදිසි අවස්ථාවල හදිසි අවස්ථාවල, අවස්ථාවල පිටවුම් දොරවල් හදිසි අවස්ථාවල පිටවුම් දොරවල් හඳුනා ගැනීම හදිසි අවස්ථාවල පිටවුම් දොරවල් හඳුනා ගැනීම එක හදි පිටවන්න ඕනුොත් ඒ දොවල් තියන තැන් අපි ලාගන්නට වෙනවා. ඒවගේ මතු වැඩික් තුළ අපි ිලිේදවල් ගැනත් බලට වෙනවා. ලියන්න ගොඩනගිල්ල තුළ ගොඩනගිල්ල තුල ඇති ොඩනැගල්ල තුළ ඇති ගොඩනගිල්ල තුළ ඇති ආරක්ෂිත සඥ්ඥා ගොඩනැගිල්ල තුළ ඇති ආරක්ෂිත සං්ඥා හඳුනා ගැනීම ගොඩනගිල්ල තුළ ඇති ආරක්ෂිත සං්ඥා හඳුනා ගැනීම ගොඩනගිල්ල තුළ ඇති ආරක්ෂිත සං්ඥා හඳනා ගැනීම ආරක්ෂිත සං්ඥා හඳුනා ගැනීම තව කෙනෙක් ලියන්න තව කෙනෙක් ලියන්න ආරක්ෂිත සීනු ආරක්ෂිත සීනු ආරක්ෂිත සීනු පිළිබඳ අවබෝධයෙන් සිටීම ආරක්ෂිත සීනු පිළිබඳ අවබෝධයෙන් සිටීම ආරක්ෂිත සීනු පිළිබඳ අවබෝධයෙන් සිටීම ආරක්ෂ සීනු පිබඳ අවබෝධයෙන් සිටීම රක්ෂ සීණු පිළිබඳ අවබෝධයෙන් සිටීම ආරක්ෂ සීණු පිළිම අවබෝධයෙන් සිටීම තව කෙනෙක් ලියන්න වැඩිම තුළ බෙනනිීමේ දේවල් ගැන අප සැ කළිමත්තෙනවා සෑම විටකදීම එත සෑම ටදී සෑම විටකදීම ආරක්ෂිත ඇඳුම් පළඳම් සෑම විටකදීම ආරක්ෂිත ඇදුම් පැඳුම් සෑම විටකදීම ආරක්ෂිත ඇඳදුම් පැළඳුම් භාවිතා කරමින් ටකදීම ආරක්ෂ සඳදුන් පලදුම් භාවිතා කරමින් වැඩ භාවිතා කරමින් වැඩකිරීම වැඩකිරීම තවකන ලයන පු වැඩි තුල ිනි ේදේවල් පිඳව ඇ සලක කලි මතන යන්න හදිසි අවස්ථාවක හදිසි අවස්ථාවක එකතුවන හදිසි අවස්ථාවක එකතුවන ස්ථාන හඳුනා ගැනීම හදිසි අවස්ථාව එ තුවන ස්ථාන හඳනා ැනීම එකන මොක් කරි මජेंන්සි කේසි එකක් කාවොත් කොහට ද අප එකතු වෙන්න කියලා ආයතන තැනක් තියෙනවා වැඩඔ වැඩ බම්බල අන එතන කොතනද කියලා හඳනා ගන්නට වෙනවා හරි නැක්තං ඔය හදිසියක්ක්පුුනාම නොරනා ඔය දරුණ හිස්ලූලුව තුදුවන්නගත් හම අනතුරකින් ඇතිවෙන ප්‍රතිපලේ වැඩි නි වැනි පැදලනි රි ඊ පස්ස පුතා කියනවා දෙවෙනි කොටස හදිසි අනතුරක් ඇතිවීමට හේතු පහක් පහනවා හදිසියන් තුර ඇතිවෙන්න හේතු තමයිපුතා ඔය ඔය අවවාධත්මක නාම පෝරුවලට අවනව කටයත්තු නොකිරීම ඒවගේ දරුවනේ හදිසි පිපිරිම් වගේ දේවල් ඒවගේම දරුවනේ පුහුණුවගින් තරව කටයුතු කරන්නගේ පහම දෝෂ සහිත යන්ත සූත්‍රවලින් කාරයන් කරන්නගේ පහම පට පුතා හදිසි අනතුරු ඇතිවෙන්නට හැකියාව තියෙන. ඒනිවා හදිසි අන්නතුර ඇතිවන්න පුුවන් හේතු අහනවා පෙන් හේතු පහක් පහනවා ම මේ නිසාල් ලියන්නම් පොතා හදිසි අනතුර ඇතිවෙන්න පුුවන් හේතු පහක් බෙන මෙහෙම. දෙවෙනි කොඩස ඩාලව හේතු කීපයක් ලේන පුොතා ැෙන මෙහම ලේන මෙහම. ලනවා ආරෂි ආරක්ෂිත ඇඳුම් පැළඳම් ආරක්ෂිත ඇඳුම් පළදුම් ඇඳ නොට ආරක්ෂිත ඇඳුම් පළදුම් ඇද නොසිට ආරක්ෂිත ඇඳම් පළදුම් ඇඳ නොසිටීම ආරක්ෂිත ඇඳම් පළදුම් ඇද නොට ආරක්ෂිත ඇඳුම් පළඳම් ඇද නොසිටීම ක් ලියන්න මානසික ඒකාග්‍රතාවය මානසික ඒකාග්‍රතාවය නොමැති අවස්ථාවක න නොමැති ඕ මානසික ඒකාග්‍රතාවේ නො අථ අවස්ථා කරදාන්න මානසික ඒකාග්‍රතාවේ නොමැති අවස්ථා අවස්ථා කරදන්න එකොට තමතුර වෙන්න පුුවන් ඒවගේම දරු තවක් තමයි අසනී පැතිවිට අන පැතුව හමතු නර ඇ න්න පුුව. අසන පැතිවිට තව කෙනෙක් ලේනාා දරුවනේ හරිසඳතුරක් ඇතිලෙන්න්න පුලුවන් ත අවස්ථාවක් තමයි යන්ත්‍රවල ඇති යන්ත්‍රවල ඇති යන්ත්‍රවල ඇති කාර්මික දෝෂ හේතුවෙන් 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 න්තරල ඇති කාර්මික දෝෂ හතුවෙන් හරි තව කෙනෙක් ලේනවා හදිසි ගිනගනීමක් හදිසි ගිනි ගැනීමක් ඇති වූ විට හදිසි ගිනි ගැනීමක් ඇති වූ විට හදිසි ගිනි ගැනීමක් ඇති වූ විට හදිසි ගිනි ගැනීමක් ඇතිබූ විට හදිසි ගිනි ගැනීමක් ඇති වූ විට ඔන්න ඒවාගේ අවස්ථාවල දරුවනේ අපිට අනතුර වෙන්නට පුළුවන් හරි තව එකක් ලියනවා තව එකක් ලේනවා හදි සඳරක් ඇතිෙන පුළන් තවත් එකක් ලයනකොතා විදුලි කාන්දවීමක් හෝ විදුලි කාන්දවීමක් හෝ විදුලි කාන්දිවීමක් හෝ රසායනික ද්‍රව්්‍ය මිශ්්‍රවීම මගින් හෙමනත්තන් හදිසි විදුලි කාන්දිුවීමක් හෝ ප්‍රසානික ද්‍රව්‍ය මිශ්‍රවීමකදී ප්‍රසානික ද්‍රව්‍ය මිශ්‍රවීමකදී ඔන්න අනතුර වෙන්න පුළුවන් ඊට පස් කියෙනන තුන්ගෙනනි කොටස කිසියම්ංවිධානයක් තුළ තාක්ෂණවේදයේ භූහමිව විස්තර කරන්න කියලා කියනවා. තාක්ෂණවේදයේ භූමිකාව තැන් තාක්ෂණවේදයේ භූමිකාව කියලා කියන දරුවනේ යම් කිසි කාරයක් කරනකොට ආයතනයක් තුළ දරුවන අර තාක්ෂණය යොදාගන්න මොන වගේ අවස්ථාවලටද කොයි විදිරුද තාක්ෂණය යොදාගන්න කියන එක පිළිබඳව තමයි අපි මේ තාක්ෂණවේදේ භූමිකාව කියල කියන්නේ ඒගන ලොක විස්තරයක් අපිට දෙන්න අවශ්‍ය නැහැ අපි ක්ෂණවේදේ භූමිකාව කියන්නේ මොකක් දෙ කිය එක පිළිබඳව සල්ලවබෝධයක් ලාගනිමින් පෙන මෙහෙම. ලියන්ක සරලබම මෙහමලියන්නක ගැටලු හඳුනා ගනිමින් ගැටලු හඳුනාගනිමින් ගැටලු හඳුනාගනිමින්, වඩාත් නිවැරදි විසුදුම් ගැටලු හඳුනාගනිමින්, වඩාත් නිවැරදි විසඳුම් ගැටලු හඳුනාගනිමින් වඩාත් නිවැරදි විසුදුම් සම්පාධනය කිරීම ට හඳනාගනමින් වඩත් නිවැරදි විසඳම් සම්පාදනය කිරීම වඩත් නිවැරදි විසඳම් සම්පාදනය කිරීම තාක්ෂණවේදයේ භූමිකාවයි වඩත් නිවැරදි විසඳම් සම්පාදනය කිරීම තාක්ෂණවේදයේ භූමිකාවයි තාක්ෂණවේදයේ භූමිකාවයි තාක්ෂණවේදයේ භූමිකාවයි තාක්ෂණ වේදයේ භූමිකාවයි. හරි ඇති තාක්ෂණ ද ූමිකාව කියන කාරණාව පිරබඳ පමන අ ෝධයක් ලබල බාගත් ඇතිතුගේ කැටලු හඳුනා ගනමින් වඩත් නිවැර ලෙස විසුදුම් සම්පාදනය කිරීම තාක්ෂණ වෙදී භගමිකාය කියන්නේ ගැටල වලට විස්සුම් තාක්ෂණ ඇස්සු ින් දිරිපත්කිරීම තවම අගා හස හත්තරනි කොටස කියන්න පොතා තාක්ෂණ වේදය අනාගත ප්‍රබණතා කෙටියෙන් මස්තර කරන්න දැි දන්නවා තාක්ෂණ වෙද අනාගත ප්‍රබණතා ඒ තමයි පුතා මේ මොනවද රජණනය බලශක්ති භාවිතා කරනවා නැනෝතාක්ෂණය භාවිතා කරනවා ඒවගේ රැහැන් රහිතව දරුවනේ විදුලිත් ැම් බලශක්තිය වගේ දේවල් සම්ප්‍රේශ්ණී කිරීම හැකිය හඳ වෙනවා ඒවගේම දරුණේ අභ්‍යවකාශය අභ්‍යවකාශ මධ්‍යස්ථානු ජීවත්ත ප්‍රවණකාාවක් ඇතියෙනවා ඒවගේ නෝතාක්ෂණය යුදා ගන්නවා යඒ වගේ මදරන ලෝන තාක්ෂණ යුදා ගන්නවා ඔය වගේ දේවල් දරුණේ කීපයක් අපිට තාක්ෂණ වේදේ අනාදත ප්‍රණතාාවවිදි දිල්පත් කරන්න පුළුව. ම නම හතරනී කොටසට පොතා ෙන හම කියන්න ලේන පොතා මෙහමමමල්EDම විනා ටැක්කන්න මෙතන හදාගන්න දරුවනේ එම මෙතනේ පොඩ්ඩක් මෙම නිර්මාණය කරන මෙතර පපඩක්ම මේ ප්‍රශනය ඉදිල්පත් කරක පොඩ්ඩක් අපි හදාගනිම දරුවුණේ එඩකමා එඩ ඩී අප්‍රදාාගන්නු එLC රූපවාහිනී භාවිතය එකමා එඩ රුපවාහිනී භාවිතය එක බල්බ ඒවගේ එඩ රුපවාහිනි වගේ දවල් භාවිතා කරනවා ඒක අනාගත්ත ප්‍රභණතාවයක් මම කෙටියෙත් පැහැදිලි කරන්න ඒවගේම දරුවුණේ තව එකක් ලේනවා නවතාක්ෂණයට හුරුුවීම නැනෝතාක්ෂණයට හුරුවීම නවක්ෂණ හරුවීම නෝතතාක්ෂණයට හුුවෙනවක් කියනකොට ඔබ දන්නා දරුවනේ වර්තමානයේ දැන් මේ පේරාධනය විශ්විවිද්‍යාලයේ දරුවන පෙරද විශවවිද්‍යාලයේ මගින් නිෂ්පාදනය කරලත් යනපුතා මේ වනොට ඔබ දන්නවා මේ වනකොට දරුවනේ ඒ පිළිබඳව දරුවනේ පුළල් දැනවත් කිරීම කුත් මේ දවස මාධ්‍යහා සිද්බෙනවා මේ මාස්ක එකක් දරුවනේ. 99 කලා මාක්ස්ක එකක් හ ක 99 ඒ ඇන්න දරුවනේ ඒ මාස්ක හරල යන නෝතාක්ෂණ පයෝගී කරගෙන විශෂම දරුවනේ නොවතාක්ෂිණ උපයෝගී කරන හදරලන මස්කේ මතුපිටට එලියම් බලපම් සාමාන්‍ය මාස්කක් වගේ තමයි ඒක මතුපිටට දරනේ වතුර වැටනත් අර නෙලුම් කොලේකට වතුරට පස්සේ වතුර බින්දු දරුවන ගෝලා කාරසු භාවයෙන් ගමන් කරනවා වගේ ඒමාස්කක මතුවිටට වතුර වැටුනක් දරුවනේ ඒ වතුර ගෝලාාකාර රටාට දරුණය ඉවත්තල නවා වතුර ඒකට උරාගනීමක් සිදධ වමනිනෑ පහැදිවිද අ ඒක පරිණි කාරණවා ඒ වගේම ඒ හදල තියෙන ජනෝතාක්ෂණය භාවිතා කරලා පේරදෙන විශ්ිවිද්‍යලින් හඳපුඒ 99 කියෙනන මාස්ක ගත්තට පස්සේ ඒ මාස් එකට දරුවනේ විසබීජය වැටනට පස්සේ දැන් අප හිතවෝ දරුවනේ කොරන වෛරස්සක පවා දරුවන ඒකට රට් කෙරුවොත් එහෙම එකට සෙට්ටු නොත් හෙම ඒ මාස් එක කියන කෙමිකල් මගින් ඒ විස බීජය විනාශ කරලදා. හරි ඒ නිසා දරුවන මේක ලංකාව නිෂ්පාදනය කරපු වඩා හොඳ සොයා ගැනීමක් මොකද මේ සඳහා ලෝකේ දැනට පදහන පෙළේ රටවල් හතරකින් ඇනවම් ලබිල තියෙනවා නමුත් ඒ ඇනවම් සම්පූර්ණ කරගන්න ඒ එච්චර නිෂ්පාදනය කර ගැනීම හැකියාවක් පිළිබඳව න්ඒ නිෂ්පාදන කර ගැනීම ගැටලුවක් පිළිබඳ වර්තමානය වෙද්දි. ද ශ් දාලය රුණ විශුදුම් සයෙන් න්නවා එනිසා මේ මේක හොඳ සොයා ගැනීමක් ලෝකෙට ලංකාවෙන් යන හොඳ නිර්මාණයක් නතන් සොයා ගැීමක් දරමි දකිනවා ඇතකොට අන්න ඒ නිර්මාණය හද තියන්න ද නි්පාදන හද තේර නව තාක්ෂණ භවිතා කරලා අන්දනුවත් කිරීමක් කළේ තව කෙනෙක් ියන පොතා තව කෙනෙක් යන්න සූර ශක්තිය සූර ශක්තිය සූර ශක්තිය උපයෝගී කර ගැනීම සර ශක්ති උපයෝගී කර ගැනීම ශක්ති උපයෝගී කර ගැීම තව කනෙක ලියන්න බලශක්තිය බලශක්ති බලශක්ති ප්‍රහැන්් රහිතව බලශක්ති රහැන් රහිතව බලශක්ති රහන් රහිතව සම්ප්‍රේෂණය කිරීම බලශක්ති රහැන් රහිතව සම්ප්‍රේෂණය කිරීම බලශක්ති රහැන් රහිතව සම්ප්‍රේශණය කිරීම හරි පස්සනි කොටස කියනා පුොදා විිවිධ යුගවල වාසස්ථාන ඉදිකි්‍රරීම් වල සිදුවිච්ච වෙනස්වීම් යුග පාදක කරගන විස්තර කරන්න කියලා දන් ගල්යුග ගත්තහම දර්ුවනේ ගල්ගුහ තමයි වාසස්ථාන වනේ ඒ වගේ මඩේ යගගේ ගත්තර පස්සේ තාවකාලික වාසස්ථාන තිගුණා ඒවගේම කෘෂිකාර්මයකයගේ ගත්තර පස්සේ ස්ති විදිකිරීමම්ට බුුණා ඒ වගේ මෙතැනින් හයාටග අට පස්සේ දර්ුවනේතැනින් හයායුගවල විධ වෙනස්වීමම් සිද්ධ වුණා සහර යුගවල විශිම දරුවනේ දල්ලෝ පට යුගහම. දරුවනේ කෘෘීමව පාශාන භාවිතා කරලා විිවිධ නිර්මාණ සිද්ධ කිරම් කළා. ඒවගේම දරුවනේ සමහර ඒ ලෝකඩ යුගම තව නැත්තන් තව ඉස්සරහට දරුවනේ මේ යුග පෙරලිය සිද්ධ වෙනකොට ආරුක්කු සහිතව නිර්මාණ භාවිතා කරලා ලෝහ භාවිතා කර ඉදිකරපුන ඉලිකිරීම් දරුවුණේ ගඩනාවක් තිබුණා හරි ඒ අනුව අපි ගත්තහම විධ යුගවල ගොඩනැගල ඉදිකිරීමේ දරුවුණ වෙනස්්‍රීම් සිද්ධ වනාා අපේ සිදු විච්ච වෙනස්සීම මෙැඳීමම යුග එක් නොෝට කර. යන බෙනීමම ගල්යුගවා හා තැන් ගල්ගුහාහා ගල්ගුහාහා ගල්ගුහා හා ස්වාභාවි කිදිිකිරීම් ගල්ගහා හා ස්වාභාවි කිලිකිරීම් ස්වාභාවි කිලිකිරීම් මැටිහා දැවනිවාස මැටිහා දැවනිවාස මැටිහා දැවනිවාස ඔන්නවෙදේවල් තිබන පුතා ගල්යුගය තුළ ගල්යුගය තුළ ඔය දේවල් තිබන ල්ගු හාස අභාාවක ඉදිකිරීම් මටිහා දවැනි වාස තිබුණා ගල්යුගගේ තුළ ඉළඟට පුොදේ ඉඟට ගලින් කළ ගලින් කළ විශාලිදි කිරීම් ගලින් කළ විශාලිදිකිරීම් ලෝකඩ යුගයේදී පුතා බිහිව වුණා ගලින් කළ විශාලිදි කිරීම් ලෝකඩ යුගයේදී පුතා බිවුුණා හරේ ඉට පස්සේ එට පස්සේ හුණු බදාම දා කමා පිලිසුණු ගඩල් හා හොනු බදාමකමා පිලිසුණු ගඩල් හා පිලිසුණු ගඩල් හා ආරුක්කු සහිත පිසුණු ගඩල් හා ආරුක්කු සහිත නිවාස ආරුක්කු සහිත නිවාස නිර්මාණය වෙන පපුතා දෙවන ලෝක යුද්ධ කාලෙදී දෙවනලෝක යුද්ධ සමේද නිර්මාණයෙනවා හොු දාම පිලිස්සුනු ගඩල් හා ආරුක්කු සහිත නිවාස නිර්මාණය වෙනවා දෙවන ලෝක යුද්ධ සමය තුළ දෙවන ලෝක ද සමය තුළල ඉට පස්සේ හිට පස්ස දරුවනේ ලේනවා ගඩොල් හා ගඩොල් හා වීදුරු සහිත ගඩොල් හා වීදුරු සහිත ඉදිකිරම් ගඩොල් හා වීදුරු සහිත දිකිරීම් නිර්මාණය වෙනා පොදා මධ්‍ය කාලීන යුගයේ තුළ මධ්‍ය කාලීන යුගයේ තුළ මධ්‍ය කාලින යුගයේ තුළ ඊලකට බොදා සිමින්ති කොංග්‍රීට් භාවිතා කරමින් ඉදිකරපු නිර්මාණ බිහිවෙනවාපුතා කාර්මික විප්ලවේ කාර්මික විප්ලවේ කියන යුගය තුළ තමයි සසිමින්ති කොග්‍රීට් භාවිතය අපි දහින්නේඒවගේම තම එකක් ලේන මහල් නිවාස මහල් නිවාස ස්වාභාවික උපද්‍රව වලට අපද්‍රවල මේ උපද්‍රව කල හදා ගන්න ස්වාභාවික උපද්‍රභ වලට මහල් වාස තමා ස්වාභාවිික උපදරවලට ඔරොත්තු දෙන නිවාස මහල් නිවාසකමා ස්වාභාවික උපද්‍රවලට ඔරොත්තු දෙන නිවාස. නිර්මාණය වෙනවා පුතා නූතන නූතන යුග තු නූතන යුගයේ තුළ එට පස්සේ තු සරි පහිවැනි ගොටසරේෙන බොඩක් තාක්ෂණවේද හැරුම් ලක්ෂ පහක් පහනවා පොදා තාක්ෂණවේදයේ හැරවුම් ක්ෂ ගත්තර පස්සේ දරුවනේ ගින්දර සොයා ගැනීම විදුලිය සොයා ගැනීම චමිරිකාව පරිගණකය එතනනි යාට ගයාට පස්ස දරුවනය මුද්‍රණ කලාව සිමින්න්ත සොයා ගැනීම වීදුරු ඔය විදි අපිට දරුවන්නේ තාක්ෂනණ වේදේ හැරුම් ක්ෂ කීපයක් අපට ඉදිරිපත්තරන්න පුළවා. මෙතැනති පහ අහනනි සිබෙන්න්නම එහම ලනවා අවසාන කොටසට දෙබනි ප්‍රශ්නයේ. හරි හැරුම් ක්ෂ පහක් කහන පි ියන බිඳ හම දරුවන ගද ගිින්දර ගින්දර ඒවගේම රෝධය ය ඒවගේ චීන අච්චට්ටි රචීනච්චට්ටිවාර්තු කිරීම, චීන ච්චට්ටි ර්තු කිරීම චීන ්චට්ටිවාර්ත්තු කිීම. ඒවගේ ලියනාපුතා ජලරෝධය ජලරෝධය ඒ වගේම ලියනවා දුරකථනය දුරකතනය ඒ වගේ ලියනවා විදුලිබු ගුලු ස විදිලිබු ගුල විදිලිබු ගුල. ගේම ලියනවා මුද්‍රණ කලාව ද්‍රණ කලාව මුද්‍රණ කලා ද්‍රණ කලා හොඳයි ඔන්න විදර දරුවුණේ අපි දෙනි ප්‍රශ්න වැඩි කහවර කරනවා උොද නිඩවස්සක් යනවා කතා කරන්න තුන්ගලනි ප්‍රශ්න. තුන්ගනි ප්‍ර්යට ආට පස කියනවා පලනයක් කෙනයාගේ කොන්ග්‍රීට් වියහයක වැරගන්නේ මෙද්දි වැරගැන්වුම් ගහනය වැඩි කරන්නේ කුමන කලාපේදයට හේතුව කුමක්ද පොත දැන් අපි කොංග්‍රීට් වියහයක වැරගැන්නම් මෙදනකොට මඳින් අහන්න කොතා කොග්‍රීට විය්හක වැරගන්නේ මෙදෙනනකොට අපි දරුවනේ අපි වැරගන්න මෙදන හේතුවක් තියෙනවනි නොකද හේතුව කොගීට් වියහක වැරැගන්නේ මෙදන හේතුව තමයි පොතා ආතන්න පත්ත්‍ය බාදලට ොත්තු දෙන්නට ඕන තන්න ප්‍රත්්‍යයාබල වලට ොත්තුදීම සඳහා තමයි අපි වැගැන්නුම් නැත්තන් කොග්‍රීට් යොදන කම්බිදාාන්න. එතකොට මේ අපෙන් අහන්නේ වැරගන්නුම් ගහනය වැඩිකරන්නේ කුම කලාපේද. ඒ කලාපේ තමයිකපුදේ ආතැන්න පත්්‍යයා බල ඇති වෙන කලාපේ තමයි වැරගන්නුම් වැඩිපුරම යොදන්නේ. ඒකට හේදව තමයි ආතැන්න පත්්‍යයාබල වලට ොත්තු දුන්නන්නේ නැත්තන් කොංග්‍රීට් වියෝය කඩාගෙන වැටෙනවා අන්නේ නිසා ඒක ිල්ව බෙන්න්න මෙම පැදිි කරම. අපි පැදිල කරන මෙමහම තුනි ප්‍රශ්නයට පුතේ තුන්නි ප්‍රශ්න අපි බැනීමම පහැදිලි කරනවා මේ ඔබ දකින්නේ හරි මංගේ පැදිි කරන්න පුතා මෙහම මේබ දකින්න පුතා කොංගට ව හොයා මේ වියහක පුතාම මේ උඩින් බල යෙදරවා උඩින් බරයදදි පුතා බෙනේ මැද සෙන්ටලයින්න අපි හඳනාගන්නවා දරුවන මේ සෙන්ටලයින් අපි හඳනාගන්නවා උදාසීන කලාපය එට ඩින් තියන පුතා බෙන්න්නමන කලාපේලා අපි කියෙනන සම්පිඉරිණ කලාපේ කියලා හරි මේ අටිේ කියන්න උදාසීන කලාපය පහලින්ති යන පුතා ආථතික කලාපයනත් න් ආත්‍ය පත්වයා බල ක්‍රියාත්ම කොන කලාපය එක බෙනීම ආථතිදික කලාපය සමයි හැමදිස් අපි වැරගැනුම් යොදන්නට වෙන්නේ පැහදිලන්නේ ඒකි බෙන්ඳීමම විස්තරම ලියන්නක තුන්ගනි ප්‍රශ්න පලනිි කොට රත්තරයක්ක් හෙම දැනපුතා කොන්්‍රීෝ‍ර සධිව යොදා ගැනීමේදී කොන්්‍රී තනිව යොදා ගැනීමේදී නිව යොදා ගැනීමේ දී එය හඳුන්වන්නේ තනිව යොදා ගැනීමේ දී ය හඳුන්වන්නේ එය හඳුන්වන්නේ තනි කොන්ක්‍රීට් යනුවනි තනි කොන්ක්‍රීට් යනුවනි තනි කොංග්‍රීට් යනුවනි මෙම තනි කොංග්‍රීතයයට මෙම තනි කොංගීටයකට මෙ තනි කොන්ට්‍රීටයකට සම්පීරෙන පත්වයා බලයට මෙම තනි කොග්‍රීට ය එක කෙරදා ගන්නග මෙම තනි කොංග්‍රීටය එක සම්පීරන පත්වයා බලයට සම්පීරෙන පත්වයා බලයට සම්පීරන පත්වයා බලයට පොරොත්තු දීමේ හැකියාව තිබුණද පොරොත්තු දීමේ හැකියාව තිබුණද පොොතු දීමේ හැකියාව තිබුණද ආතන්නේ පත්වයා බලයට ආතන්න පත්තයා බලයට පොරොත්තු දීමේ හැකියාව අවමය ආත්‍ය පත්්‍යයා බලයටට ොරොත්තු දීමේ හැකියාව අවමය මෙසේ ආතතියට මෙසේ ආතතියට බඳුන්වන ප්‍රදේශය තුළ මෙසේ ආතතියට බඳුන්වන ප්‍රදේශය තුළ බඳුන්වන ප්‍රදේශය තුළ වැරගැන්ලුම් යෙදීමෙන් වැරගැන්ුවම් යෙදීමෙන් එහි සිදුවිය ැ එහි සිදුව ැකි බිඳට එහි සිදුවී හැකි බිඳවැටීම වලක්වා ගත හැක එ සිදුව හකි බිඳ වැටීම වලක්වා ගත හැක වලක්වා ගත හැක කිය දාලා ඔබ පුොතා පහලින් වන්න මේ සටහ දගන්න කොට අක්ගාලා පටි වැැගන්නුම් දාන්නන වනේ ආතිික කලාපේත් ්‍රියත්මක වන කලාපේටයි හරි පැදිරි මදකන්නකම කෝඩට ිය කලාපතුන ආතතික කලාපය උදාසින කලාපේ සහ සම්පීඩන කලාපය මේ ගැන අපි ගේ සතියේ සත්ගේ සතති දබ තිරි පන්දි සාකච්ඡා කලාක් කවලට මතකයි ක්ගල මේ ට ගන්න බලන්න එක් පන් කළ ේසර හඳන්න බල ටක් ලා latika <Gã> lanne. <believers> මංහිතන ොතලක වැඩික හරයි කියලන්න හරි ඊට පස්ස පුතා කියන මෙහෙම සරල ආධහරක මතයේද කොංග්‍රීට් අතුලුවක ඒ න කොග්‍රීට ලබ්බ එක වැර කැනුම් කම්බියද ආකාරය දළ රූප සරණම් මගින් පෙන්වන්න. ඒ ප්‍රධාන කම්ිහා විිහිදුම් කම්බි වෙනවෙනම දක්වන්න ටඕන එකට කියනවා ස්ලැබ්බ එකට කම්බිධන විදිිය යහන්නේ දැවබට මතකයිපුතාගේ සජිතා කළමේ ගැන මේ තියනෙ පුතා මම පහැදිලි කරන්නම් මේ ඔබ දකින්න පුතා ස්ලැබ් එකක හරස් කඩක් මේතන පු ොඩල් බිත්තුද. මේ ස්ලබ් එක ගත්තර පස්සේ හරි මේ ස්ලැබ් එක දරුවනේ අපි දකිනවා හරි මේ ස්ලැබ් එක හරස්කට දකින්නේ මේ ස්ලැබ් එක උඩින් දරුවනේ බර ක්‍රියාත්මක වෙනවා කම්බි දාලා තිබ ඇත්තන්පුතා මේ ස්ලබ පාත් වෙනවා පාත්තුනත්පුතා මේ ස්ලැබ් එක ෙන්න්න මේ රටවට තම කියන්නන්නේ එහ මොත්පුත මේ ස්ලැබ් එක යටකොඩස දරුවන ඇදීමට දක් වෙනවා යටකොටස ඇදෙනවා උඩකොඩස පුතා හැකි වෙනවා බෙන මේ ඇදනකොටස තුළ දරුවනේ ක්‍රියාත්මක වෙනවා ආතන පත්වයා බල හැකිෙන කටස ගත්තාම මේ හැකිෙන කොටස තුළ තියෙනපුතා சம்பிரன පත්த்தயா බල அි මේ கத்திரவින් කියேවෙන්නේ சම්பிரன පත්த்தயா බල මේ ඊතලවලින් කියවෙන්න පුතා ආතන්න පත්த்தயா බල පැහැදිලது එතකොට මේවිහே තුළ තන පත්த்த බල ක්‍රියාමක වෙන யට ஏහ අපි මේ විව්හයට கம்பி දා ஆன்றන යට පත්த்திට ආසන්න වෙන්න ඒනි ස මේ ஸ்ලබ්කට කம்பிි ஆණන්න ගන්න මෙන්නම මේ ஸ்ලබ්ක දානාපුතාම කම්ි වෙන්න මෙම. යට කලාපේට සෙට්ඩ දානාපුතා කම්බි බෙන්න මේ දාන කම්ිට කියනමම ප්‍රධහන වැරගැන්වම කියල කියනවා. ඊට පස්ස පුදාම යොදනවා බෙන්න මේ අතරදරුණේ විඳුම් වැරගැන්න්නුම් යොදනවා මේට අපි කියලා විහිදුම් වැරගැන්වුම් කියලා මේ ඩොක්්ටිදිර තියන මේ එලියටන කම්බියවල හරස්කඩට කපල තියනේ පැත්තෙන් එතකට අපට හරස් කරමේ පේෙන්නේ එතකන මේ බිත්තියේ ෙන්න මේ කොඩදරපක් කියවා පොතා කෙටි පරායනය කියලා කෙටි පරායනය කියන්නේ බිත්ති දෙකද තියන කෙටිම දුරතම මේ තියන්නේ. අපි ැබ් එකකට කම් ිදාන විදිය ම පහැදිලිලා හරි දැන් මඟපුතට පැලිව මේ සහන් දෙකම නෝට් කරගන ටක් ගාලා ඉක්පන් කරන බලන්න පැට්ටක් ගල මේ සහන් දෙකව නෝට් කරගන්න කොටස් සියල්ලමත් සමඟ ඉක්පන් කරලගන්න බලන්න හැමෝමක් පන් කන්න පන්ල නොට කන්න හැම දෙෙනම නිවැරදිව නිර්මාණය කරගන්න පැහැදිුවෙන් ලස්සර නිර්මාණය කරගන්න පාඩකීපයක් හරිකමන්න පාවිච්චි කරලා ඉක්පං කරල ගන්නේ නිසා ඉක්පන් කරන්න මං හිතන ඩිවරයි නේ ඉවරයි එට පස්සපුේ මම මේ සලැබ් එක හරස් කරඩන ේන්ද ම මේ සලැබ එකක් උඩ පත්තෙන් ලපුම පේන විදිත් අඳන්න සැබක් උඩ පැත්තෙන් බලපම පේන විදිහ තිෙනවාන අපි විදිියත්පතිය අඳ ගම හරි ්‍රයිට් ඇතකට මේ උඩ පැත්තෙන් ලපුම පේන විදිා ෙන්නන්නේ හම දිනවා ඔය ලබ්ගේම හරි එකට දරුවන වෙන්න මෙැතන මේ අපි දකින සැබ්බගේ උඩ පැත්තෙන් බලපුම මේ කෙඩි පරානය මේ තියන දිරම උඩ පැත්තම් බලනවා. එතකොට පුතා යට පත්තෙන් තියන්නේ ප්‍රධන වැරගැන්නුම් උඩින් දාලාතියෙන්නේ විදම් වැරගන්න පලි දකිනවාන්ගේ පින්න දනවා උඩ පැත්තෙන් පලම අපිට පේන බන්නන්නේ හම මේම දකින්න දරුවන කොග්‍රීට්ක උඩින් ප අපි පේන විදිිය තියන කම්බිනෙට් එක මේ අද පුතේ බ මෙට කියන විහිඳම් වැරගැන්වුම් කියලා. එතකොට මෙ මේ තියන පුතා ප්‍රධහන වැරගැන්නම් වෙනවා. එතකොට මේ තියෙන පුතා කෙටි පරායනය වෙනවා එතකොට කෙටි පරායනයේ විශාවට ප්‍රධන වැරගැන්නනුම් දාලා තියෙන. ගේම දරුණ මේේ තියෙන්නේ දිග පායනය දිග පායනේ විශාවට කොතා සමාන්තරව තමයි අපි දරුවනේ විහිඳුම් වැරගැන්නුම් පි දාලා තියෙන්නේ හරිඇතකට පොතන්න කාරනාවන් පිබඳුව නෝට් කරගන්නට වශ්‍යයි පුළුවන් කැනික් පනින් පුත මේ ලැබ ගඩිම් බලබම පේ දි නෝට් කරගැන ඒයාගේ කොටස්ටි ටක්ගලක්නු කර ගන්නඩු බල ඉක්පං කරන්න බලන්න ඉක් පං කරල ගන්න බලන්න ඒයවත් අන්දිනට තක් ගල ඉක්පං කරලගන්න pankeadlina <imitation> <imitation> මංහිතන පතාල වැඩටි ඉවරයිති කියලා එතනද අපි වෙනීම දැනවත්ත ෙට වෙනවාපුතාක් ෙටි පායන දශවටම පොි නොට්කු දෙන්නම් කෙටි පරායනයේ දේශාවට පුතා ප්‍රධහන වැරගන්නුම් දාලා දික පරායනයේ දිශාවට තම විහිුම් වැරගන්නුම් දාන්නේ. පැදිලිද ඒකැන සාමාන්‍යපුතා මේක නිර්මාණය කරනකොට හරි ප්‍රධාන වැරගන්නුම් මත තමයි විහිම් වැරගැනුම් පුතා එලීම සිද්ධ කරන්න අපික පෙන්නීමම පත්තකින් ලියාගම දනුවත් වන්න අආවශන නිසා දැන්නකපුතා පැනිහමනපුතම පරුව සඳහා්‍රීට පෝරුවක් සඳහා පෝුව සඳහා වැරගැන්වුම් යෙදීමේ දී කග්‍රීට් පෝරුවක් සඳහා වැරගැන්වුම් යෙදීමේ දී කොග්‍රට පෝරුවක් සඳහා වැරගැන්වුම් යදීමේදී තට්ටුුවේ ටටුවේ කෙටි පරායනය දෙසට තට්ටුවේ කෙටි පායණය දෙසට ටවේ කෙටි පරායණනියය දෙසට ප්‍රධාන වැරගැනුම් ද තට්ටවේ කෙටිපරායනය දෙසට ප්‍රධහන වැරගැනුම් ද ප්‍රධන වැරගැනුම්ද දිග පරායනය දෙසට දිග පරායනය දෙසට විහිදුම් වැරගැනුම් ද දිග පරායනය දෙසට විහිදුම් වැරගැනුම්ද යොදනු ලබයි යොදනු ලබයි යොදනු ලබයි එහිදී පළමුුවෙන්ම එහිදී පුවෙන්ම එහිදී පළමුුවෙන්ම කෙටි පරායනය දෙසට එදිී පළමුුවෙන්ම කෙටිපරායනය දෙසට ප්‍රධාන වැරගැන්නුම් යොදා කිටිපරායනයේ දෙසට ප්‍රධහන වැරගැන්නුම් යොදා ඊට ඉහලින් ඊට ඉහලින් ඉටහලින් දිග පරායනය දෙසට ඉටහලින් දිග පරායනය දෙසට විහිදුුම් වැරගැන්නුම් යෙදීම විහිදුුම් වැරගැන්නුම් යෙදීම සාමාන්‍ය පිළිවෙතවේ සාමාන්‍ය පිළිවෙත වේ සාමාන්‍ය පිළිවෙත වේ හරි ඊට පස්සපොදා ඇගතුන් ගනි කොටස කියර මෙහෙම ංග්‍රීට්ල අතර ගතය සඳහන් කරේ මේඒ ්‍රවය පිළිබද කෙටියෙන් විස්තර කරන්නේ. කොංග්‍රීට් ගත්තර පසි පුතා කොග්‍රීට්ල යවානනි බගුම් දරව තියෙනවා සසිියුම් සමහාරගතියෙනවා රළු සමහාරගතියෙනවා ජලය තියනවා ආකළ ද්‍රව්ව තියෙනවා පැදිලද ඔය ටිකෙන්ෙස් කොග්‍රට් හැල යෙන්නේ එතකොඩපුතා ඒ දේවල්වල අන්තර්ගතයන් අපි බැඳීම පහැදිලි කරමු. හරි කොග්‍රීට්ටල අන්තර්ගතයන්. කොටස් හතරක් තියනවා අමතර කොටසගුත්තක පහක් කියලපි සලතනවා ගරිට න්ත ග න්ටක කියන පොත ැනීම පලවන කැන න පොත බඳුම් ද්‍රව්ව බැඳම් දවය ැඳුම්ද්‍රව කැනපුතත් සිමින්න්ති අපි හඳුන්න්න මිට්‍රික්ස් කියලා කියනවා බැඳම් ද්‍රව වලට උදාහරණයක් විදිරට සිමින්න්ති කියලා කියනවා සිමින්ති. හරි. එයට පස්සපුොතා ලියනවා සුම් සරම් සමහරක නැත්තන් සියුම් සමහාහරක කියල කියන පොතයි. අපි එටි කියන පොතා වැලි සමයි බොහොවිට සියුම් සමහරක් විදර ගන්න හැමතැන් ගල්කුලුත් අපි ගන්නා පොතා සු සමහරක විදිහයට වැලි හෙමනැත්තන් ගල් කුඩු ගන්නවා. වැලි එහෙමනැත්තන් ගල්කුඩු. ඊළමට පොතා අපි ගන්නවා රු සර රු සමහාර විදර අපි ගන්නා පොතා මැට තමයි ගන්නේ. එහෙම නැත්තන් අපි දරුවනේ කඩන ලද බොරලු අප දරුවේ බොහෝවිට රලු සමාහාර විදිරම ගන්න. කුගල් ගන්නවා හම ැත්තම් බොරලු ගන්නවා නැත්තන් යබොර වගේ දේවලුත් අපි දරුවනේ රළු සමහාර විදියට ගන්නවා කළු සමහාර විදිහයට. හරේ ඊට පස්සේ අප පුතා ගන්නවා ජලය ගන්නවා ජලය ජලය ගනිද අපි ගන්න දරුවනේ පානීය මට්ටමට සුදුසි ජය එකැන බීමට සදුසු මට්ටමේ ජලේතමයි අපි මෙහෙදී ලබා ගන්න. ජලය කෙර දාලා වරහැඟ කරදාන්න ීමට සුදුසු මට්ටම මට්ට මේ පැවති යුතුයි කර දාන්න ජලය කර දාලා පරහැන කර දන්න බීමට සුදුසු මට්ට මේ පැවතිය යුතුයි 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 බීමට සුදුසු මට්ට මේ පැවති යුතුයි හරි ජලය හරි ඊළඟට බොබේ දානවා ආපළ ද්‍රවය ද්‍රව්‍ය ආකල් ද්‍රව් කලා ක කියන පුතා සිමින්තිය නැතන් කොග්‍රට ැවීම පරක්කු කරන්න අප ධනවදරුව වින් ජිපසන්ගේ දෙවල් ඒ තම අපි ආකල් ද්‍රෞව්‍ය කලා කියන්නේ හරි ආකල් ද්‍රව නොයිදේවල්වඩින් තමයි කොගට් ල තියෙන්නේ හොඳයි අපි අනතුර එනවපුත අවසාන ප්‍රශ්නයට හත්තරවෙනි ප්‍රශ්නයට එනවා හතරනි ප්‍රශ්නය ඒකොටස ප්‍රධාන චලිතා ආකාර හතරක් නම්කර එක එකක් කෙටියෙන් හඳු නොන්න කියලා කියනවා දැ දන්නවා ප්‍රාන චිතතාකාර හතර මොවදපුද චිතතාකාර හතර දෝරන චලත තියනවා බ්‍රමණ චලිත තියනවා රේකිය චිත තියනවා අනු වැඩුම් චිත තියෙනවා මතකගෙන පුතා චිතවර්ග හතර එෙන අප දරුවනය චිත වර්ග හතර බෙන්නෙීම නම් කරමු. හතරනි ප්‍රශ්න යනවා චලිත වර්ග හතර හනවා මොවද චලිතවර්ග හතර ලියන පුතා බෙන්න්නම හැම පළනි එකන ලේන පුතා බ්‍රමණ චලිත ්‍රමණ කියල දානවා බ්‍රණ ච කියන ොක් ක ෙට අප ිියීම දරුවුණ යම් අක්ෂයක් වටා යම් අක්ෂයක් වටා එකම දිශාවකට යම් අක්ෂයක් වටා එකම දිශාවකට එකම දිශාවකට චක්‍රීව සිදුවන චලිතය එකම දිශකට චක්‍රීව සිදුවන චලිතය චක්‍රීව සිදුවන චලිතය ප්‍රමණ චලිතය හරි ඊළඟ ලේනාපොතා රෙකීය ේකයේ චලිතය කැනෙන් ොකද කළලියෙමු රේකීය ලේ නබොතා රේකීය කියලදාල ලිය නොහෙවා නිශ්චිත දිශාවකට නිශ්චිත දිශාවකට නිශ්චිත දිශාවකට සර්ල රේකීව සිදුවන නිශ්චිත දිශාවකට සරල රේකීව සිදුවන චලිතය නි්චිත දිට සරල රේකීව සිදුවන චිතය ශ්චිද ශපට සරල රේ කියව සිදුවන චලිතය නිශ්චිත දිශාවකට සරල රේක කියව සිදුවන චලිතය සරලරේ කියව සිදුවන චිතය හරි ඒළඟට ලේ නබතා අනුවැුම් චලිතය අනුවැටුම් අනුවැඩුම් චලිතය අනුවරම් චලතය ැි මු අනුවවැුම් චලිතය කැනකක්ද කර ලනවා යම් ලක්ෂ දෙකක් අතර යම් ක්ෂ දෙක අතර රේකීව රේකීයව දෙපසර සිදුවන චලිතය රේකීව දෙපස්සට සිදුවන චලිතය රේකීව දෙපසර සිදුවන චලිතය අවසාන චලිත වර්ගේ ලියන පුතා දෝලන චලිතය කියල නවා දෝන චලිතය දෝලන ජලිතය කියන මොකත් දෙග ලත් බියෙමු ලන පුතා ලක්ෂයක් කේන්ද්‍ර කර ලක්ෂයක් කේන්ද්‍ර කර ලක්ෂයක් කේන්ද්‍ර කර දෙපස්සට පැත්දීම ලක්ෂයක් කේන්ද්‍ර කර දෙපස්සට පැත්්දීම ලක්ෂයක් කේන්ද්‍ර කර දෙපසට පැත්්දීම හොක තමයි අපි දරුවුණේ හඳුනාගන්නේ දෝලනි චලිතයක් කියලා ඉරස දෙනිකොටසේනවා ඉහත එක් එක් චනිතාකාරය සඳහා උදාහරණ දෙක බැගින් හනවා උදාහරණ ගත්තල පස තා ්‍රමණ චලතයක් ත්හම ්‍රණ චිතයක උදාහරන ගත්ත අපට න්න පුලුවන් පුතා දංගර කන්ද ගන්න පුළුවන්ඒ වගේම කැමි දන්ඩ ගන්න පුළුවන් හරි ඒ දගර ද නන කැමිදඩ චිතිතය ගත් හම බ්‍රමණ චලිතයකට හොඳ මුදාහරනෙන අපි මෙම තෙරි පති ත් සාකචචලා මතකයි ලට හරි එකට පස්ස පුතා රේකේ චිතය ගත් හම රේක චතිතය හොඳ මුදාහරනිකි පයක් කතා කරන පුතා දුනු තරාදියෙත් දුු තරාදිය දුුණු තරාදි කටුව දුු තරාදිය කටුව එමගේම රසදය උෂ්ණත්තමානය රසදිී උෂ්නත්තමානයක රසදිය කඳේ චලිතය හරි දුනු තරාදියක කටුව හෙමනැත්තන් රසදිය ෂ්නත්තමානය දරුවන රසදිය කඳේ චලිතය ගත් හම ්‍රේකය චලිතයක් තම යි දකින්නේ එන අඩුගඩුම් චිතිතයක් අප දකින්න පුළුවන් අවස්ථා ීපය අප කියනාාවපුතේ ඉදිකටුවක චලිතය නැ ඉදිිටුව ගන්න පුුවන් ශ්‍රදි මහන මෙශිමති ඉදිිටුව ඒ වගේම පුතා පිෂ්ටනයක චලිතය ඉදිකටුවක හෝ පිෂ්ටනයක චිතය ගන්න පුළුවන් අනුවවැඩටම චලතයක් තිියට එයට වස්සපුතා දෝරනි චලිතයක් ගන්න පුළුවන්න පිට ඔ ෝසුවක ට්ටක සිද වෙන්න පුතා දෝරණ චලිතයක් එනිසා ලියනම ඔර ලෝසු පට්ා ඔ ලෝසු පට්ටා හෙම නැත්තන් ඔන් චිල්ලාවක සිද්ධ වෙන්න පුතා දෝලණනි චලිතයක් මයි දලන චලිතයක් මයි හරි දෝලන චලිතය හරි එ බස්ස බී කොටසට එනවා පි රෝඩන දඟරකණඩ යාන්ත්‍රනයේ චලිත පරිවර්තනය සඳහන් කරමින් කෙටියෙන් විස්තර කරන්න කලා කියනවා රූටන දඟරකන්ද යන්ත්‍රනය කැන ො සරල දඟරකඳ යාන්ත්‍රනයක් මයි සරල දඟගරණද යාන්ත්‍රනයක සිද්ධ වෙන්න පුතා බ්‍රණ චලිතය හරි ග්‍රමණ කලිතයගින් පපුොතා අනුවඩින් චලතයක්ල බෙනවා ්‍රමණචලතියක අනවැඩම්චිතයක් ලැබීම ඉදිරියට ස පසු පසර කියන අවස්ථා දෙකම සිද්ධ වෙනවා පුතා ඔය දගර කඩ යාන්ත්‍රණයක් තුළ පැහදිලනි එනිසා දංගරකණ යාන්ත්‍රණයක චලිතය ගැන කතාකාරද අපි ඔන්නය කාරනාව පැදිලි කරන්නට වෙනවා. රි තකො මතගතිය ගන්න දඟගරකන් යාන්ත්‍රනයක් ගත්තාම දංඟරකන්දේ බ්‍රමණ චිතය දර්ුවනේ අනුවැඩම් චිතයකට පත්වීම තමයි සිද්ධ වන්නේ. ඒ අපි බෙන්න මෙහම විස්තර කරමු. හරි අප එනවාපුතා එයාගේ बී කොඩස්සට බෙනමීමම පැදිලි කිරීමක් කරන්න. ද ගකන්ද හරි දගරකන්ද විද අවස්ථාව ද කිනන්නේ එතක ග ද තියන ො දග ද බ්‍රමණ ිතය අන ු ිත බ ට පත් ම බද කින්නන්නේ. එන ල බද ංගරකන්ද ෙන්නෙම අස්ථාික ටක් නොට රන ලන්න ංගරකන්දේ විිවි පිහිටීම ප ඉක් පන් කරන්න බලන්න හරි ඒම නෝට් කරගැන. හරි. එ නො කරගෙන දකර කද ක මේටි නෝට් කරගත් ඒට පස් පුත ැනිම පුංචි පහැදිව කිරීමක් අපි කරම. ඔය දඟකර කදක කොහොමද යාන්ත්‍රනය සිදධවෙන්න කියලා එපුත හැම වෘරතාකාර හැඩැති ඔබ මෙ දන්න දේවල් එ සල්ියනවා ගැට ලෝගින්න්තරව ගෘරතාකාර හැඩති දන්ඩක් පුෘර්තාකාර හැඩති දන්ඩක් ෘර්තාකාර හැඩති දන්ඩක් ඉහත ආකාරයට ඉහත ආකාරයට නවා ගැනීමෙන් ඉහත ආකාරයට නවා ගැනීමෙන් ඉහත ආකාරයට නවා ගැනීමෙන් සරල දඟර කඩක් සරල දඟර කඩක් සාදාගත හැකිය සරල දඟර කඩක් සාදාගට හැකිය සරල දඟර කදක් සාදාගත හැකිය ංඟරකණද බ්‍රණය වන විට දංගරකද බ්‍රමණය වන විට දංගරකද බ්‍රමණය වනවිට බ්‍රමණ චලිතය හා දංගරද ප්‍රමණය වන විට බ්‍රමණ චලිතය හා දංගරකද බ්‍රමණය වන විට බ්‍රමණ චිතය හා අනුවටුම් චලිතය අතර චලිත පවති බ්‍රමණ චලිතය හා අනුවටුම් චලිතය අතර චලිත පවති න චිත අනුවටුම් චලිත අතර චිතප. එකන පො දංගරකන්ද යාාත්‍රනයක සිද්ධ වෙන්න පුළුවන් චලිත පරිවර්තනට කියන්න පුළුවන්පුොදා අනුවටම් චලතිතය බ්‍රමණ චලතිතය ලාමේ ඉස්සර පස මාරුනාට ැටලුවක්නෑ අනුවටුම් චිතයෙන් බ්‍රහණ චලිතයනවා ඉදිරියට වගේම පසු පසටක්. ඔන්න අවස්ථාව තමයි දංගරකන්ද යාත්‍රය අපි දකිනන්නේ අනුවට තේ ්‍රමණ ලිතය න විස්තර ර ක ුත් ක් නොට කලා. ඇදලිපු තල නොට් කරගන්න එයට වස්සේ බීවල දෙවෙනි කොටසරෙනවා හැඩගාන යන්ත්‍රයක චලිත මරිවර්තනය සඳහන්කරමින් කෙටියෙන් පහැදිලි කරන්න නැක්ත විස්තර කරන්න කියලා කියනවා පුොත ැ හැඩ ගාන යත්‍රයක් ත්තර පස්ස හැඩගාන යන්ත්‍රේක මෝටරයගක්ත්තියවා හරි එකනේ ශේපීන් මසිි එකක් ගැන කියන්නේ මෝටර් එකේ සිද්ව වවා බ්‍රමණ චිතය එක මෝටර්රකට දාලාත්වයන ලීවටර එකක් මගින් දරුවනේ අනුවඩුම් චිතයක් සිද්ධ කරලා තමයි දරුවනන්නේ ඔය හැඩගාන යන්ත්‍රේක යන්ත්‍රනය සිද්ධ කරනු ලබන්නේ. එ සම මුලින්ම හඩගාන යන්ත්‍රයක සටහනක් වලට මම පෙන්වන්නම්. මතක් වන්න මේ තයන පුතා ශේපීන් මචි එකක්. මේක වැඩකරන විදි ගැන ම කියන්න මේ තියන හැඩගාන න්ත්‍රයේ පුතා වැඩකරන විදි ඔබට පේනවා පැහැදිලිව. පුතා මෙතනි බට දකිනවා මෙ මෙතැ තියනවා නිල් පපාඩින් යෙන පුතා ෝටරෙක් මේ මෝටර්ක ක්‍රියාත්මත වෙනවා. බ්‍රමණය වෙනවා. බ්‍රමණය වෙනකොට පුතා හරි බ්‍රමණය වෙනකොට ැන දර යන ෙන්න මේ කොටස දරුවනේ මේ කලුපාට ආම්මික දරුවන දෝලන චිතයක නියල එනවා. දෝලන චිතයක නිියලියමතෙක් ඒ සිදවන යන්ත්‍රය මගින්. බෙන්න මෙතන මේ කලුපාට තියන පුතා මේ යන වැඩකොටස. වැඩකොටසේ අනවශ්‍ය කටස් චික රහලාදාන වැඩත්තවවා මෙතැනදේ කරන්න මේ මේ ගඩ තියන බන්නමේ මේ තියන ටූල් ලග මේ ටූල්ල ක්‍රියාම වය කරම වැඩකොටස ඩ තියන අනමශ්‍ය කොටස්කපුතා ගෙවිල යනවා. ඔට පේනේ රැහිල රහිලා අයින් වෙනවා. පැදලි. ක දරුව තන සිදධවෙන ඉදිරි යටහ පසු පසර චිතයක් ඒක කියන්නේ ගට පි කියන අනුවඩම් චිතයක් කියලා. එක මෙතන සිද්ධ වෙන්නේ දරුවන්නේ බ්‍රමණ චලිතයක් අවසානට අනුව චතියක් සිද් වෙන්න මැ ෝවන චතියයක්කු තියෙනවානමුත් පටන්ගන්න තැ ්‍රමණ චිතයක් අවසාන තැනතින්න අනුවඩும் චරිතයක් ො ්‍රහණචතතියක් අනුවඩම් චතිතයක් බාට පත්කීම තමයි හැඩගාන යන්ශ්‍රේගදදි සිදධ කරන්න. ඒන් සවල හඩගන න්ත්‍රය කියෙලා දාගෙන බිනිීමම පැදිලි කරන්න. රපයක්ති එක් වලට අදහසක් එන්න ඇති නිමවති නිරි පන්ති දැබි කතා කලා අදහසක් ඉන්න ඇතින හඩ ගානයන්ත්‍රී පිළිබඳව හරි අපි බැනිිමම කතා කරමු හැඩගානය අන්්‍රේක් කල දාලා දයන පොතා බැනිහෙම ියනමනි මෙම යන්න වැඩොටස වැඩොටස අව්‍ය හැය වැඩකොටසක අවශ්‍ය හැඩය වැඩකොටසක අවශ්‍ය හැඩිය සකසා ගැනීම සඳහා සකසා ගැනීම සඳහා යොදා ගනි සකසා ගැනීම සඳහා යොදා ගනි සකසා ගැනීම සඳහා යොදාගනි ඒ වගේම ලියනවා සවිකර ඇති සවිකර ඇති විදුලි මෝටරයක් මගින් සවිකර ඇති විදුලිමෝටරයක් මගින් සවිකර ඇති විදුලි මෝටයක් මගින් ජවය ලබා ගනි සවිකර ඇති විදුලිමෝටරයක් මගින් ජබය ලබා ගනි ජවේ ලබා ගනිී ජවේ ලබාගනිීතව එක් කනෙක් ලියනවා විදුලි මෝටරය මගින් විදුලි මෝටරය මගින් කැමි න්ත්‍රනයක් විදිලි මෝටරය මගින් කැමි යාන්ත්‍රණයක් හරහා විදුලි මෝටරය මගින් කැමි යාන්ත්‍රණයක් කරහා අනුවටුම් චලිතයක් මේ ියන්තරනයක් කරහා අනුවටුම් චලිතයක් ලබාගනිී අනුවැඩුම් චලිතයක් ලබා ගනිී අනවැඩුම් චලිතයක් ලබාගනිී අනුවැටුම් චලිතයක් ලබාගනී. කියල දාලා ලියන පොතා පෙන්න්න මෙහෙම එම ලියනවා බ්‍රමණ චලිතය කෙලීම පත්වෙනවා අනුවටුම් චලිතයකට බ්‍රමණ චිතයෙන් කිලින්ම්ම අනුවටුම් චලතයක් දරුණේ බලාපොත්වයවා. හරි. वइ पस ब सी को सेरेෙනවා जवा सම්प्रेशन කम प पहनवा जवा सම්प्रेशन කमමनवाद दतिरोध මगिन जावे संම්प्रेशණය करර है कि पटटी मगिन जवे सම්प्रेशनය करර है कि डंगवेल मगिन පුළුවන් දनු මगिन පුළුවන් ्रहन මगिन පුළුවන් पहदලද न अ हानने जवा सම්प्ේषණ ක්‍ර पහ पहनවා सभी लेना ब ज सම්प्रेशन करන पहा बම अरे ப சம்ரேஷன பட்டி எலவு கிවා ப எ உදාර க் மහ ීම பலும் ජ சம்්‍රේஷ දහරන ත மහනමශීම. இටතා ංவල් எම ංவල් உදා පதி පිය ටතා දතිෝම තිரோதே எல පතිවා තිරද ලම ගර පෙටියේ. ඉනඟටබොත් දඩු දනුමගින් එලවීම කරනවා අවර පෙති කඳේ අවර පෙටි කද. ඉරටබොතා රැහැන් මගින් ජවය සම්ප්‍රේශණය කරනවා පාපැදි තිරිංගවල පාපැදි තිරිංගවල හරි පාපැති තිරංගවල අවසාන කොඩසරෙනවා යාංචික ජව සම්ප්‍රේෂණයක් සඳහා උචිත ජවසම්පේෂණ ක්‍රමයක් තෝරා ගැනීමේද සැලිත්යටට වන කරුණු පහක් හනවා හරි ව සම්පේෂණ කමාව ෝර ැනීමේ දී සැලකිලිමත්තන කරුණු දරුණ පිරිවවැ ගැන බලන්නට වෙනවා එක විියටම ගැන බලන්නට වෙනවා කල්පවත්ම ගැන ආරක්ෂාව ගන පරිසර හිතකාමී බව ඒ වගේම දරුණේ जව මූලික සහ जබ ප්‍රධානය අතර දරුවනය තියෙන දුර පිළිබඳව ඒ වගේම ඒචලද පරිවර්තනය සවි කරණ යන තැන තියෙන ඉඩ කඩ පිළිබඳව සැලමත්තන්නයටට වෙනවා එන සි බෙන්නීමම කතා කරනපු දවසසානය කොස යා ජව සම්ප්‍රේෂ්ණ ක්‍රමයක් තොර ගනිදදි සැිකලිමත් වන කරුණ ුඩික් දයන පුතා ැනිිෙම කීපයක් පිලියෙමු පිරිවැය 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 එවගේම පුොතා බලනවා කාර්යක්ෂමතාව 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 කිවගේම බලනවා කල් පැවැත්ම කල් පැවැත්ම ඒ වගේ බලනවා පාරිසර පාරිසරකි ගැටුම් අවම කිරීම පාරිසරකි ගැටුම් අවම කිරීම පාරිසරකි ගැටුම් අවම කිීම ඒ වගේම යෝග්‍යතාව යෝග්‍යතාව ඒ වගේම අප ද්‍රව්ව්‍ය බැහැර ලීම එමත්තන් අප දරම බැරවීමඒවගේම සරල බව සරල බව ඔන්න ේ දේවල් පිළිබඳව පුතා අපි සැලකිලිමත් වෙනවා ගැලපෙන නැතන් කෘතික ජව සම්ප්‍රේෂණ ක්‍රමයක් තෝරා ගැනීමටයුතුවලදී හොයි්‍ර ඔොන පුතා අද දවශී අපි අලුත් කරුණු කීපයකුත් එක්ක වැඩඩික පුතා ඔය විදි අප අවසාන කරනවා අඩු පාරිදිික රන්කර හදාගන්නකෝ හරේ ඔන්න වෙවිදිේරපුොතේ අද දවසේ අපි වැරඩික අවසාන කරනවා ලබන සති සුපපුරුදු විදිර නැවත් අලුත් ප්‍රශ්න කීපුත් එක් විසිතන වාගේ පකිදි නවත අපි හබනවා. ඒවගේම පුද වාලා සිලපස් එක හරියට කව කරගන්න මුලින්ඳල පන්තිලට සම්බන්ධ වෙන්න ලාසස්ක කරගන්න එපා මුල් පාඩන්ටික නැවත වතාවත් මම පකාලට දරුවනේ ලබාදීීම සිද්ධරන නි සයි ගනවලා අවුලක්තියාගන්න එපා. එතකොට ඒදේවල කව කලා දෙනවා. එතකර කොහමත් දරුවන නොම්බර් දෙෙසැබර් නොැම්බර් බොහෝබිට පුළුවන්ගේ නැන් දෙසැම්බර් වලගේ අපි සාමාන්‍ය පන්ටි පටන්ගන්න පුළුවන්වෙේක් සුව නැහ නැහොත් පොඩ බලාපොත්තුවක් තියෙනවා කොම නොමු දරුණ අප න් Onlineන් පන්තිදිිකත් එහෙම යනවා ඊ අමතරව ෆිසිකල් ලාලස්්ික් අපිටන් ගන්නවා ඉස්සරහට හරි එතර බලමු ඇවිල්ල ඕලදරුවන උපර මේන්දරන සම්බන්ධෙක ිසිකල් පන්තිරට නැතන් න්යි පන්තිලට සබන්ධල වැඩි අපි කරගනයක් හරරි. න අඩටමතැරින් ඩටික හවර වෙනවා සුපුරදිවිදියට දරුවනේ ඊළඟ දවසේ නැවතත් තේප ලාස්සගේලි අපි හම්බවෙනවා. හර අයිගෝන් පොතේ